අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන් ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අද ප්‍රථමේ නවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත COVID-19 බවට තහවුරු වූ ඉන්දිය නාවිකයින් 17 දෙනා ඇසුරු කළ ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු නිරෝධායනයට ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා අධිකරණයට मंत्री कम इल्ला तरुण पार्लिमेंटुए अपेक्षके कूट अनुराधपुर तरुण सेवा मध्यस्थाने वहलेट नगी युद्ध हमुदाव सतु पिस्तोलयक पाताल सामाजिकीन अतट पत्तुए केसेद नियोज्य सोलिसिटर जनरल वरया अधिकरणे दी प्रश्न कराई प्रथमे नवदहने देशीय पुआत्वेत त्रिकुणामल वराये नेंगुरम लातिबो नौकावे सिटी नाविकेन दाहत दिनेको कोविड आसादितेन लेस पसुगेदा तहवुरुवीमत समग उनके आश्रितयान लेस हंदुनागत श्रीलंकिकेन 19 दिनेको स्वयं निरोधायने सदहा योमु कर तिबेनवा මෙරටට ඉන්ධන රැගෙන ත්‍රිකුණාමලයේ වරායට පැමිණි නෞකාවේ සිටි නාවිකයින් 17 දෙනෙකුට COVID-19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔවුන්ගේ සමීප ආශ්‍රිතීන් ලෙස හඳුනාගත් ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙනවා. අදාළ නෞකාව පසුගියදා පළමුව කොළඹ වරායට පැමිණ පසුව ත්‍රිකුණාමලයේ වරායට පිටත්ව ගොස් තිබුණා. मेपिल बंधव वार्ता विमान समग अदाल नौकाव मिरटीन पिटत कर हरियम कटियुत कलबाई नाविक हमदा माध्य प्रकाशक कपितान इंदिक दिल्वा महता सियत अपकल विमसेमक दीस नहांकले मैत्र कोविड-19 वायरस आसाधने उ नव रोगीन एकलोस दिन कुपिल बंधव ई दिन तहरूना एक्सत अराबी एमीर राजे सिट पेमिनी पुतकले इंदिया विसिट पेमिनी पुतकलिंदे दिने बांग्लादेशी सिट पेमिनी पुतकलिंदे दिने खा इंदिया जातकिन हाय दिन कु ईट एतुला එනුව ඊයේ දින වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතෙන් ගිය සංඛ්‍යාව සටහන් වූයේ 3360ක් ලෙසයි. සමස්ත ආසාදිතෙන් අතුරින් පුත්කලින් 3208 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 139ක්. මේ අතර ඊයේ දිනේ තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 1410ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 282197ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කුවේතයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී පසුගියදා ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී පසුගිය තුන්වනදා ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරොස් හිලියාස් මහතා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. ඒ පසුගිය සැප්තැම්බර් මාස 17 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් කපිතාන්වරයාට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නොතේසී නිකුත් කිරීමත් සමගයි. ඒ අනුව ඔහු අද පෙරවරු 9:30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කුවේටි සිට ඉන්දියාව දක්වා තෙල් තුග ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේදී මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවත් තමා මෙම සමාගමට එක්වීමෙන් පසු යෙදුණු පළමු මංගල ගමන මේ බවයි කපිතාන්වරයා පසුගිය 17 වනදා අධිකරණ හමුවේ පෙනී සිටමින් ප්‍රකාශ කර තිබුණේ. එසේම දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මෙම ගිනි ගැනීම සිදු වූ අවස්ථාවේදී එය මැඩ පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට කපිතාන්වරයා පැහැරහැර ඇති බවත් මෙම ගින්න පිළිබඳව වගකිව යුතු ආයතනවලට දැනුවත් කිරීමට ඔහු කටයුතු කර නොමැති බව පෙනී යන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පසුගියදා අධිකරණ හමුවේ කරුණු සඳහන් කළේ. ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදු කළ බැටලියම් කිහිපයක් දැන් පානදුර නිව්ඩාව ඉදිපිල්ලගොඩ ප්‍රදේශයේ ගංගුරක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහපරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ප්‍රධාන පෙළේ මත්පැන් ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ ඒකකය සමත් වුණා. එහි තිබී ගෝඩා බැරල් 16ක් ගෑස් ලිප් 10ක් ඇතුළු උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නාවික කොට්ටාසේ සහාය ඇතිව ඊයේ දවස පුරා බොල්ගොඩ ජලාශයේ විශාල මෙහෙයුමකින් අනතුරුව එම වැටලීම සිදු කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා මෝටර් රථය යොදාගෙන රත්මලාන ගල්කිස්ස බොරලස්ගමුව ප්‍රදේශ වලට මෙම මත්පැන් බෙදා හැර ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
ग्रैंड पास प्रदेश लबुन इलाकिन मावा मद्रव्य अलविकलो अतनूट गिणतिवेनवा मातम पिटिय संगबोधि विधुलासल ग्रैंड पास पोलिस स्थानाधिपति वरयातु पोलिस नीलधारी पिटिसक पिसीन मेम पुद्गले अतनूट गनु लबु अतर बस्नाहिर पलात बुद्धि कोट्टाशेट लबुनु तोरतुरक मत विमर्शन किरीमे ननतुरु वाई ग्रैंड पास पोलिसिय विसीन मेम मेहियुम सिदु कर अत्ते पसुगिय वसरे सिट मेदक्वा कालय तुल प्रदेश गणनावक व्यापारिक स्थान बिंद रुपया लक्ष पनाहकट आसन्न बडु बाहिरादिय सोरकम कल मत्कुडु वलट अब्बैहिवु पस दिनकु अनुराधपुर पोलिसिय विसिन औन सोरकम कल भांड समग अत्तनंगोट गेन तिबेनवा अंबलतोट पोलिस बल प्रदेश बलपत्र रहितव नीति विरोधी लेस पवत्वागन संभान मध्यस्थान देखा क्वाटला सकरवन दिदिनकु सह सकारिनिया नवदिनकु अंबलतोट पोलिस विसिन अत्तडंगोट गेनतिबेनवा आयुर्वेद वैद्यवरयकु एम मध्यस्थाने नोसिटीमत संभान कटयुतुल निरतवन कांतावन संधा ए संधा सुदुसुकम लत साहतिक पतक्द नोमिति बवाई पोलिस मूलिक विमर्शन वलदी अनावरणीय वी अत्ते सकारिनिया नवदिना वयस वृद्धु 18 सह 30 यन वयसवल पसुवन कांतावन वन अतर කොළනරුව කොළඹ මතුගම වැල්ලවාය බලංගොඩ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචි කාරිනියන් අතනගොඩගත් සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේශාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක් සිංහල සිනමාවේ අසහාය විකට නළු ටෙනිසන් කුරේ මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා මියන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුණා සිංහල සිනමාවේ අසහාය විකට නළු ටෙනිසන් කුරේ මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා මියන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුණා विपक्ष नायक सजित प्रेमदास महता पोलोन्नरुव पुलतिसिगम सिरिपरकुंबा पिरिवेन विहारयट पैमिण महासंगरत्ने आशीर्वाद लबा गत्ता विपक्ष नायक सजित प्रेमदास महता पोलोन्नरुव पुलतिसिगम सिरिपरकुंबा पिरिवेनट पैमिण एहि विहाराधिपति पूज्यपाद किरिमेटिये सद्धारत्र नाहिमियन बेहदक आशीर्वाद लबा गत्ता ගමතුමාර මාපිය කැප කරුණු ක්‍රමය කියලා මේ වැඩසටහන කැදුවා නිවාස අධිකාරිය ඒක ඉතාම වැදගත්සන්නේ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් මොකද භික්ෂුන් වහන්සේලා බුදු පුත් මාපිය කැප එහෙමයි සර් ඒක තමයි ඒ යටතේ තමයි අර ඔබතුමා ගෙවල් 10ක් පාස් වෙලා තියෙනවා ගෙවල් දෙකක් හැදුනා ඒ පොඩි හම්බුනේ මේ වගේ වැඩසටහනක් සර් ක්‍රියාත්මක වෙන මේ ඉතාම වටිනා මොකද ඉතින් බෞද්ධකම කියන්නේ අනිත්‍යව නිකම්ම රැකෙනවානේ සර් මෙහෙමයි ඔබතුමාගේ පියා තමයි වැඩිම ශාසනයෙම වැඩ කරලා තියෙන්නේ බුද්ධ ශාසන වාත්‍යංශය දු පිරිවන් වලට විශේෂ අවස්ථාවක් හැදලා දීලා තියෙනවා තමුන්නාසි වීදි ඉස්සල්ලා මගේ පන්සලට ආපු වෙලාවෙ තමුන්නාසි ගතේ තිබුණේ ධම්මපද මම කිව්වා සර් යන හැමතැනම වාහනේ ධම්මපදයේ තියෙන්නේ සැබෑ බෞද්ධයා කවුද කියලා තේරුම් ගන්න කියලා අපි නම් මිනිස්සු දෙවි දරුවක් ගලා මේ හැමදේම මේ සම්පස්සක ගොඩනැගිලිදී ඔව් සර් කොහොම 1000ක් වැඩසටහන මට කරන්න පුළුවන් කොහොමද මේ 500 ගන්න අනිත් කොහොමද නතර කරන්නේ ඔය තමයි බෞද්ධ ධම්ම විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ජන වරමක් සහිත සංශෝධනයක් බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචෛත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනට ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගෙන ඒ පිළිබඳව දැනට සාකච්ඡා වෙමින් යනවා. දැන් මේ පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමාජය සමග කතිකාවක් අපි ඊටාම කෙටි කාලයකදී ආරම්භ කරනවා. ඒ අවසාන කෙටුම්පත් සකස් කිරීමට මත්තෙන්. තුනෙන් දෙකේ ඡන්දය පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඊළඟ අදියරට ගිහිලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණ ගොනුවිච්ච ප්‍රතිසම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරાવી ඊළඟ සති දෙක පමණ තුලදී. ඒවත් සැලකිල්ලට අරගෙන විවාදයට භාජනය කළා. ඒකේ කමිටු අවස්ථාවේදී පුළුවන් जनाधिपति विशेष कमीशन सभा जनवर मिले जनवर संशोधन संशोधन दहन मे जनवर मरपू संशोधन පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
මෙරටේ ජනාධිපතිතුමාට අවශ්‍ය සිළුමු බලය තියෙනවා. කැබිනට් මණ්ඩලයේ එක පවුලකින් හතර දෙනෙකුත් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් තියෙනවා. ඉතින් ඇයි මේ 20 එකපාරින්ම මේ වගේ තල්ලු කරගෙන යන්නේ කියන එක ගැන විශාල ගැටලුවක් තියෙනවා. පවුල් පාලන පනතක් වගේ තමයි පේන්නේ. අපි නීති හදන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් වෙනුවෙන්. ඒ නිසා මේ නීති හදන්න ඕනේ මේ රටේ පමණක් පුරවැසිභාවය තියෙන අය. හදිසි නීති 50ක් ගියේ. මේ හදිසි නීති පනතෙන් ජනාධිපතිතුමාට පුළුවන් පෑ 24කින් අධිකරණයේ මතේ විමසලා ඕන නීතියක් මේ රටේ සම්මත කර ගන්න. කෙටුම්පත අපිට අධිකරණයට ගෙනලා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් මේ හදිසි 50 හනිසි නීති කියන ජනාධිපතිව බෙදෙන අවකාශයෙන් පුරවැසියට නීතියට හැදුවට පස්සෙත් අධිකරණයට යන්න බෑ. කෙටුම්පතක් තියෙන අවස්ථාවේදී නීති හදන්න ඉස්සරත් අධිකරණයට යන්න බෑ. ඒකත් අහෝසි කරනවා. පාරේ දාන කොන්ක්‍රීට් එක නැත්නම් තාර ටික ඉඳලම ගුවන් අහස්‍ය අන්තරාවල් ගන්න එකන් මේ රටේ දූෂණ හෙලි වෙලා වෙනත් අධිකරණය වලින් තීරණ වෙලා තියෙනවා මේව දූෂණ කියලා. විගණකාධිපති ඇවිල්ලා අනිවාර්යෙන්ම පත් කරන්න ඕනේ ස්වාධීන කෙනෙක් පත් කරන්නට ඕනේ. එතකොට ඒක ජනාධිපතිතුමා විතරක් පත් කරන්න යනවනම් ඒකට අපි විරුද්ධයි. පවතින ව්‍යවස්ථාවට පැලැස්තර දැමීම නොව නව ව්‍යවස්ථාවක් ගෙනීම තම පාර්ශවයේ අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සේ දොළවත්ත මහතා පවසනවා. ඉමීගමු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම මේකේ සාධනීය කරුණු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේවා වෙන වෙනස් කරගත්තු ජනාධිපතිතුමාගේ ආරක්ෂක මාත ධූරයේ සම්බන්ධයෙන් තියෙන බෙදීම් වෙනස් කරලා ජනාධිපතිතුමාගේ බලය යන්න ඕනේ. ඒක මියම් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරා 53 වෙනි ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛනයේ තිබ්බ රටේ ඒකීයත්වය රට බෙදන්නේ නැහැ කියන ඒ ධූරුම සම්බන්ධයෙන් ධූරුම හැලීලා තියෙනවා කියලා. ඒක අපි කහු කරන්නේ. ඒකම විගණනයට අදාළ යම් යම් කාරණාවල අපි කියනවා අපි වෙනස් වෙන්න ඕනේ කියලා. विशाल मुदल प्रमाण संशोधन පොල්මිල පහළ දැමීමට රජය කටයුතු කළද ඊට අවධානය යොමු නොකරමින් විරුද්ධ පාර්ශව පවසන දෑ අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. හාලියල ප්‍රදේශයේදී පොල්මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් ඇත්තටම හඳට ඇඟිලි දික්කරාම හඳ දිහා බලන්නේ නැතුව ඇඟිලි දිහා බලන්න එපා. හඳ දිහා බලන්න. පොල්මිල වැඩි වුණා ඒ නිසා පොල්මිල අඩු කිරීම සඳහා සමයි යෝජනාවක් ආවේ. योजना आपूम दें पोल मिल अड़ी कथा कर पोल गेडिये मणिने टेप पोल गेडिये कथा करू अमित तुम्हारे बेन मैंने कल हंद दिया बलान एंगल दिया बलान हंद तमें पोल पोल मिल सी अड़ती पुणे दें हटाई हेटपहटाई हेटटाई दें तीन तीन पोल गेडिये प्रमाण अनु मम दंडे मे खागे मणिन कथंधे आप मिनिस्टर पोल गेडी अत अरगे पोल गेडिये मेहमान पोडी मेहमान लोकु पोडी हेट दे लोक हे महवे मे मणिन රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා ලබන ඔක්තෝබර් මාස 12 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේයයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් ඔක්තෝබර් මාස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබෙනවා. මෙහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින්
කුඩු කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මෙවන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් සිටින බවයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ T56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අධිකරණයට කියා සිටියා. ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අද දින අධිකරණය හමුවේ කියා සිටියා. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා ප්‍රකාශ කළේ යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සමාජිකයින් අතට පත් වූයේ කෙසේද යන බරපතල ප්‍රශ්නය මෙවන විට පැන නැගී ඇතයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා යුද හමුදා විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාටද එය පාතාල සමාජිකයින් අතට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරයා අධිකරණය හමුවේ කියා සිටියා. අනතුරුව සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. මුළු ලොවම සිනහවෙන් වසඟ කළ සිංහල සිනමාවේ අසහාය විකට නළු ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා 68 වන වියෙහි පසු වුණා. ටෙනිසන් කුරේ මහතා පිළිබඳ අප තබන කෙටි සටහනක් මේ. සිංහල සිනමාවේ අසහාය විකට නළු ටෙනිසන් කුරේ මහත් මීට ටික වේලාවකට පෙර අභාව ප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් තහවුරු කළා. පෙරලිකාරියෝ සිනමාපටයෙන් සිනමාවට ප්‍රවිෂ්ඨ වන ටෙනිසන් කුරේ මහතා නළුවෙකුට වඩා රචකයෙකු ලෙසත් මුල් කාලයේදී ප්‍රසිද්ධියට පත් වුණා. ඔහු විසින් පෙරලිකාරියෝ දෙමෝදර පාලම කොළඹපුර වැනි වාර්තාගත සිනමා කෘතීන් රචනා කර තිබුණා. ටෙනිසන් කුරේ මහතා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය Thank You Bertie තිරගත වූයේ 2011 වසරේදී. සිනමා නිර්මාණයන් සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙමින් ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව විදේශිකයින් පවා ඔහුගේ රංගනය තුළින් පුදුමයට පත් වූවාසේම හාස්‍ය රස උත්පාදනය තුළින් ලොව අති විශිෂ්ට නළුවෙක් බවටත් පත්ව සිටියා. සිනමා ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ තුල පමණක් නොව සහෘද ශ්‍රී ලාංකිකයින් සෑම දිනාගේම සිත් දිනා ගනිමින් ඒ සෑම දිනාගේම මහත් වූ ගෞරවයකට පාත්‍ර වූ ටෙනිසන් කුරේ මහතා සැබෑ ලෝකයේදීත් සිනමා ලෝකයේදීත් ඊටාම මනුෂ්‍යත්වයේ පරිපූර්ණ අපූර්වතම මිනිසෙක් බවට පත් වුණා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ටෙනිසන් කුරේ මහතා අප අතරින් සදහටම සමුගනිද්දී 68 වන වියෙහි පසු වුණා. ඒ පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පසු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.